දෑසන කඩවත කමාන්ඩෝ රෙජිමන්ට් එකේ කරන පුහුණුවීම. මේ පුහුණුවීම කරන්නේ මේ සාමාන්‍ය උද්ඝෝෂණයක සටන් පාඨ කීමෙන් තමයි මේ පුහුණුවීම කරන්නේ. එතකොට මේ මොකද්ද මේ පුහුණුවීම? හමුදා කඳවුරක් ඇතුලේ හඬ සටන් පාඨ කියමින් පිරිසක් උද්ඝෝෂණය කරනවා කඳවුර ඇතුලේ. තව හමුදා ඇඳුමින් සැරසිච්ච පිරිසක් ඒ සඳහා මැදිහත් වෙන්න සූදානම් ඉන්නවා. ඊළඟට කමාන්ඩ් එකක් එනවා මේකට පහර දෙන්න මැදිහත් වෙන්න කියලා. ඒතකොට මේ ඒකේ පටිගත කරපු දර්ශනයක් මේ තියෙන්නේ. මේක පැහැදිලිව අපි වගකීමෙන් කියනවා මේක කඩවත කමාන්ඩෝ රෙජිමන්ට් එකේ වෙච්ච පුහුණුවීමක්. මොකද්ද මේ කමාන්ඩෝ රෙජිමන්ට් එක ඇතුළේ කරන මේ පුහුණුවීම? ආණ්ඩුව මේකට උත්තර දෙන්න ඕනේ. ආණ්ඩුව උත්තර දෙන්න ඕන මොකාටද මේ එන්න හදන්නේ? මේ කොහෙද පුහුණුවීම කරන්නේ? මොකද මේකේ තියෙන මේ කියන සටන් පාටත් මේ දැන් අද ගෝල් ෆේස් වටර මේ උද්ඝෝෂණ භූමිය කියන සටන් පාට තමයි මෙතන කියන්නේ. ඒතකොට ඒ කියන්නේ මේ ලෑස්ති වෙන්නේ ඒකට අද උදෑසන මේක කරලා තියෙන්නේ. ඒතකොට මොකාටද මේ එන්න හදන්නේ? ඉතින් ඉතාම පැහැදිලි අද වෙනකොට මේ දැන් ආණ්ඩුව මේ උත්සාහයන් ගන්න හැදුවට මේ තියෙන තවත් ඒකටම සම්බන්ධ තව පුද්ගලයෙක් මේ පුද්ගලයා සම්බන්ධයෙන් ඔබ දන්නවා මේ පහුගිය දවස්වල මාධ්‍යවල ගියා මෙයා මේ පුද්ගලයා මේ දරුවන්ව උද්ඝෝෂණයට දාගන්න එපා කියලා මාධ්‍යයට එකපාරක් කතා කරා. ඊළඟට ඔහු මේ we won't go to කියලා මේ ජනාධිපති ලේකම් කාර්ය ඉස්සරහට ගිහිල්ලා මේ විදිහට ඡායාරූපයක් පළ කරා. දැන් ඔහු ඉන්නවා මේ වඩේ කඩයක් ඇතුලේ ඔහු ඉන්නවා මෙතන මේ උද්ඝෝෂණ භූමියේ. හරි මේ එක පුද්ගලයෙක්. ඒ කියන්නේ මේ වැනි පිරිසක් දැන් මේක ඇතුළට ගෙනල්ලා තියෙනවා. Tamanට මේ අර්බුද මේක ඇතුලේ යමක් හසුරව ගන්න ඕන වෙච්ච වෙලාවට හසුරවන නිසා අපි උද්ඝෝෂණ භූමියේ ඉන්න සියලු දෙනා අපි ඉල්ලා හිටනවා මේ ගැනත් අවධානයෙන් ඉන්න කියලා. එතකොට මේ ඇවිල්ලා එක වර්ගයක මැදිහත් වීමක්. මේ එක වර්ගයක කුමන්ත්‍රණයක්.